පසුගිය දා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා රාජාසන කතාව කරන්න. අපි ගියා පාර්ලිමේන්තුවට ඒක සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය. ඒ අවස්ථාවේදී අපි ගිහලා වාඩිලා හිටියා වෙල්කම් මහත්තයා හිටියා මගේ අල්ලපු ආසනේ අපි වාඩිලා හිටියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මගේ වම් පැත්තෙන් හිටියා. ඉතින් කතාව ආරම්භ කරනවා වගේ කොටම වගේ විපක්ෂ නායකතුමයි අපේ විපක්ෂයේ සංවිධායක කිරියල්ල මහත්තයයි නැගිටලා ගියා. ඊට පහුවෙන්දා මේ රාජාසන කතාවට විවාදයක් තිබුණා. විවාදයට මමත් වේලාවක් ඉල්ලලා තිබුණා මට වේලාවක් තිබෙන බව ඊට කලින් දවසේ මට දැනුම් දුන්නා. නමුත් මට එදා දැනුම් දුන්නා මගේ කතාව කපලා කියලා. මම ඒ අනුව කිරියල්ල මහත්තයාට කතා කරලා ඇහුවා ඇයි කතාව කැපුවේ කියලා. කිරියල්ල මහත්මයා කිව්වා රාජාසන කතාවේදී රනිල් වික්‍රමසිංහට විරෝධය පාලා නැගිටලා ගියේ නැති ඇයට වාඩි වෙලා හිටපු ඇයට කතා දෙන්න එපා කියලා නායකතුමා කිව්වා ඒක. නායකතුමා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. මං කෝ ඔබතුමා කොහොමද අපි ගැන තීරණය කරන්නේ? අපි වෙන පක්ෂයක්. මම ස්වාධීන මන්ත්‍රී කෙනෙක්. එහෙම කරන්න බෑ කියලා. නෑ නෑ මට කතා කරලා වැඩක් නෑ. මේක නායකතුමාගේ නියෝගය කියලා එතුමා කිව්වා. මං කෝ අඩුතරමින් ඇයි අපිට ටෙක්ස් පණිවිඩයක්වත් දුරකථනයෙන්වත් දැනුම් දුන්නේ නැත්තේ? නැගිටලා යනවා අපි මේක වර්ජනය කරනවා කියලා. ඉතින් නායකයා නැගිටලා යනකොට දැනගන්න ඕනේ පස්සෙන් ඉන්න කියලා. ඉතින් මම කියන්න ඕනේ එහෙම කට්ටිය ඇති නායකයෝ නැගිටිනකොට නැගිටින්න වාඩි වෙනකොට වාඩි වෙන යනකොට පස්සෙන් යන එම ඇති අපි ඒ જાතියය නෙවෙයි මිත්‍රෝ ඍජුව කොන්ද කෙලින් තියාගෙන අරගලයකට යන ඕන මිනිහෙක් පිටිපස්සේ අපි යනවා ඒගොල්ලෝ හරියට නායකත්වයේ දෙන්න නැත්නම් අපි නායකත්වයේ දෙනවා අපි ඇවිල්ලා තාත්තල වඩාගෙන ඇවිල්ලා පුටුවේ වන්දපු අය නෙවෙයි අපි අපේ දෙපා වල හයියෙන් මේ රටේ සමාජ ව්‍යාපාර වල හයියෙන් දුක් මහන්සියෙන් දුක් විඳලා මෙතෙන්ට ආපු අය ඒ නිසා කාගේවත් එහෙය වෙන්න අපි සූදානම් නැහැ. ඊළඟට ඊළඟ දවසේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා මේ කාරක සභාවල නියෝජිතයෝ නම් කරනවා. මුදල් කාරක සභාවේ ඒ වගේම ක්‍රමසාවිදි කාරක සභාවේ. සභා දෙකේම වගේ නම නැහැ. නම කපලා. මේ තමයි රට ඉදිරියට යන්න හදන හැටි. ඇයි ඒ? මේ කාරක සභාවලින් මොකද්ද කළේ? මේ ක්‍රමසාවිදි කාරක සභාව පටන් ගත්තේ අලුත්ම කාරක සභාවක් විදිහට. මොකද්ද අපි කළේ? මේ රටේ ආදායම් ආයතන පිළිබඳ විමර්ශනයක් කරන එක තමයි අපිට බාරව තිබිච්ච කටයුත්ත. ක්‍රමසාවිදි කාරක සභාවෙන් අපි බිලියන ගාණක් මේ රටට හොයලා දීලා තියෙනවා. මට නම් මේ නම කැපිල්ල පේන්නේ දෙතුන් පැත්තක මොමුණාවට වෙච්ච දෙයක් හැටියට. ඇයි? පසුගිය නොවැම්බර් මාසේ ඊටත් පෙර පසුගිය අගෝස්තු මාසේදී මේ රටේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මම මේ රටේ මත්පැන් බෝතල් වල තියෙන ව්‍යාජ ස්ටිකර් පරිහරණය කරන ක්‍රමවේදය අපි එලි කරලා දුන්නා. රටේ හොරාරක්කු ජාවාරමක් වුණා. ඒ ජාවාරම අපි පෙන්වලා දුන්නා, අල්ලලා දුන්නා, නතර කළා. බිලියන ගාණකින් රටේ ආදායම වැඩි වුණා. ඒ වගේම රජයට බදු ගෙවන්නේ නැති. සීනි වලට බදු ගහනවා, පාම් පිටි වලට බදු ගහනවා, ඩීසල් පෙට්‍රල් වලට බදු ගහනවා, කිරි පිටි වලට බදු ගහනවා. හැබැයි මත්පැන් බදු ගෙවන්නේ නැහැ ඒ නිෂ්පාදකයෝ කීප දෙනෙක්. ඒ අයගේ බලපත්‍ර නවත්තන්න කියලා අපි අපේ කාරක සභාවෙන් කිව්වා. බලපත්‍ර නැවැත්තුවා. දවස් 4කට පස්සේ ඒ බදු ආපහු ගෙවන්න පටන් ගත්තා. ඉතින් මිත්‍රවරුනි අවසානයේ මොකද වුනේ? ඒ සුරාවදු කොමසාරිස්ටත් ගෙදර යන්න වුණා. ඒ බලපත්‍ර නවත්තලා රටට බිලියන ගාන බදු හොයලා දීපු මට ක්‍රමසාවිදි කාරක සභාවේ සභාපතිකම නැතුව ඇති කවුද පිටිපස්සෙන් ඉන්නේ කියලා හිතාගන්න ඕනේ. කවුද පිටිපස්සෙන් ඉන්නේ කියලා හිතාගන්න. ඒ වගේම මේ රටේ දවැන්ත සීනි වංචාවක් වුණා 2021. ආයේ එවැනිම වංචාවක් වුණා 22. 23. එකම සමාගම් කීපයක් 725 ඉඳන් රුපියල් 50ට සීනි නක්ගද්දි රුපියල් 50 ඉඳන් 725ට සීනි බස්සද්දි දෙකෙන්ම දවැන්ත ධනයක් උපදව ගත්තා. අපි නියෝගයක් දුන්නා අපේ ක්‍රමසාවිදි කාරක සභාවේ විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මොවුන්ගේ ඒ අයුතු ලාභය අය කරගන්න කියලා. මේ රටේ දවැන්ත පාම් පිටි ප්‍රශ්නයක් ඇති වුණා. පාම් පිටි වල මිල හිටිකම රුපියල් 16කින් වැඩි කළා. ඒකෙන් අයතා ලාභ හොයාගත්ත අයගේ බදු අය කරගන්න කියලා අපි කිව්වා.
එවැගේම මේ රටේ රුපියල් කෝටියට වඩා වැඩියෙන් බදු නොගවපු 1272ක් ඉන්නවා. ඒ බදු අය කරගන්න කියලා අපි කිව්වා. ඊළඟට රටේ බැංකුවලට කෝටි ගණන් පොලු තියලා තියන අයගේ ලයිස්තුව දෙන්න කියලා කිව්වා. ලයිස්තු එලි කරා. මේ රටේ ප්‍රබල ඇමති කෙනෙකුත් ඉන්නවා ඒ ලයිස්තුවේ. හිටපු ඇමතිලත් ඉන්නවා. මේගොල්ලෝ ඔක්කොම ඉතින් මේකෙන් කම්පණයටපත් උනා. ප්‍රකෝපයටපත් උනා. අර රංජන් රාමනායක කියනවා වගේ ඔක්කොම යාළුවෝ. ඉතින් අපි එකක් කියන්න ඕනේ. මේ නම් කපලා පාර්ලිමේන්තුවේ කතා කරන එක නවත්තලා අපේ ගමන නතර කරන්න කවුරු හරි ඉතින් ඉන්නවා නම් තමන් මේ වන් මෑන් ෂෝ දාගෙන මේ රටේ අනාගතේ කරන්න යන්න කියලා හිතනවා නම් දීපු අමාත්‍යාංශවල ඔක්කොම ආයතන බංකොලොත් කරලා රට පාලනය කරන්න කල්පනා කරනවා නම් ඒවට ඉඩ දෙන්න අපි ලෑස්ති නැහැ.